මේ සසරි පින් කරගෙන පාරමී පුරාගෙන එනකොට ඉරිසියාව නිසා වෛරය නිසා සංසාර වෛරයක් නිසා දේවදත්ත හාමුදුරන්ට වැරදුනා. හැබැයි දැන් අපාය වැටිලා ඒක විඳවනවා ගෙවනවා. අපාය උඩට ඇවිල්ලා තව කල්පෙකින් හරි පසේ දුර වෙනවා. දැන් අද අපි දේවදත්තට බැන බැන ඉන්න අපේ අය නිකන් අපි කියන්නේ නිකන් සාමාන්‍ය නියෝප හිතන් තව කල්ප කීයක් කොහේ කොහේ කැරකි කැරකි අය. ඒ නිසා අපි ඉන්නේ මහා භයානක තැනක. තාම අපිට යම් පෙර පිනක් තියෙන නිසා නෙවෙයි බුද්ධ ශාසනය මුණ ගැහුණා තමයි. මනුස්ස ජීවිතේ ලැබුණා, බණ අහන්න ලැබුණා, මේ ලෝකයේ අනිත් මිනිස්සුත් එක්ක ගත්තාම අපි මහා පින්වන්ත පිරිසක්. හැබැයි මතක තියාගන්න සෝතාපන්න ඵලයටවත් පත් වෙන කල ඔබ ඉන්නේ අනාරක්ෂිත තැනක. සක්විති රජ වුණා මේ ලෝකෙම පහළ පාලනය කළ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති සක්විති රජෙක් වුණා. මරණින් මත්තේ දිව්‍ය ලෝක යනවා. ඇයි ලෝකයක් පංචශීලයෙන් පාලනය කරන පිණිස දෙව්ලොව උපදිනවා කියන එක නියතයක්. ඒක වෙනවා මරණින් සක්විති හැම සක්විති රජ කෙනෙක්ම මරණින් මත්තේ ආයු උපදී ඊළඟ ආත්මෙ උපදින්නේ දිව්‍ය ලෝකේ. ඒක දේශනාවේ තියෙනවා. හැබැයි දිව්‍ය ලෝකේ බොහෝ කාලයක් ඉන්නකොට අර කරපු පින ගෙවිලා ගෙවිලා අවසන් වෙනවා. සක්විති රජ කාලේ කරපු පින්කම් පින් ගෙවිලා අවසන් වෙනවා. දිව්‍ය ලෝකේ පින ගෙවලා අවසන් වෙනකොට සෝවාන් වෙලාවක් නැත්නම් දෙව්ලොව විචුත වෙලා ඊට පස්සේ නිරේ වැටෙන්න පුළුවන්. එතකොට සක්විති රජ නෙමෙයි නිරිසතා. දිව්‍ය ලෝකෙන් චුත වෙලා තිරිසන් ලෝකෙට වැටෙනවා. එතකොට තිරිසන. පෙරේත ලෝකෙට වැටෙන්න පුළුවන්. එතකොට පෙරේත. ඒ නිසා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති සක්විති රජෙක් වෙලා ඉපදුනා. ධර්මය අවබෝධ කරලා නැත්නම් ආයි වැටෙන්නේ සංසාරේ තමයි. ඒ නිසා පින්වතුනි අපි මේ මොනවා කරා? අපි ලෝකෙ කොහේ හිටියා? ඕස්ට්‍රේලියාවේ නෙමෙයි ලෝකෙ මොන කෙළවරේ කොහේ ජීවත් වුණත් අපිට ලොකු අනතුරක් තියෙනවා. ඒ අනතුර තමයි දැම්මම මැරුණොත් කොහේ යන්නේ? නිකන් ඔබ ඉන්නකොට ඔක හිතන්න. සාමාන්‍ය ඔබේ ජීවිතයේ තුල ඔබ එදිනෙදා ඉන්නකොට හිතන්න හදිස්සියවත් මම මෙහෙම ඉඳලා මැරුණා. මැරෙන්න පුළුවන් නේ, මේ මැරෙන්න වයසක් තියෙනවා. අපි කවුරුත් මැරෙන්නේ අවුරුදු 100ක් විතර ඉඳලා වයසට ගිහිල්ලා එහෙම එකක් නැහැ. මව් කුසේ මැරෙනවා, දරුවෝ උපදිනකොට මැරෙනවා, සෙල්ලම් කර කර ඉන්න කාලේ මැරෙනවා, ළමා වයසේ මැරෙනවා, තරුණ කාලේ මැරෙනවා, මැදි වයසෙත් මැරෙනවා, වයසට ගිහිල්ලත් මැරෙනවා. එතකොට ඔබට මට අපි දන්නේ කාට කොයි වෙලේ ඉස්සර වෙයිද කියලා. මතක තියාගන්න දැන් අපි නිකන් හිතමු අද මේ බණ අහන්න 200ක් විතර ඉන්නවා කියලා. කවදා හෝ මල ගෙවලා කියන්න බෑ. බුදු අම්මේ මේ හාමුදුරු කියන කට කැඩිච්ච කතාව වල ඉන්න එක මම. ඈ මොකද මේකේ ඈ ඇත්තද බොරුද? අපේ පවුලේ 10 දෙනයි කියන්නේ කවදා හෝ මල ගෙවල් කියන්නේ. අපි කැමති වුණත් අකමැති වුණත් 10යි. අපේ ගෙදර 10 දෙනෙක් ඉන්නවා කියන්නේ කවදා හෝ මල ගෙවල් 10යි. අපිට යාළු හිත මිත්‍රයෝ 3-400ක් ඉන්නවා කියලා කියන්නේ කවදා හෝ මල ගෙවල් 3-400. තව අවුරුදු 100ක් යනකොට ඔබවත් මමවත් මේ කවුරුවත් පස් ටිකක්වත් පොළොව හරවත් හොයාගන්න දෙපා. ඒ නිසා හැම මරණ සති එක භාවනා මතක තියාගන්න. මරණය ගැන හිතුවේ නැත්නම් අප්‍රමාදී භාවයක් නම් උපදින්නේ. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවේ මහණෙනි ධර්මාවබෝධයේ පිණිස අප්‍රමාදී භාවය ඇති කරන
මරණ සති භාවනාව තරම් දෙයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. දැන් මම මැරුණොත් කොහේ යයිද කියලා හිතනකොට තමයි අප්‍රමාදී භාවය ඇති වෙන්නේ. ඉක්මනින් කුසල් වඩා ගන්න. ඉක්මනට ඉක්මනට පින් ටිකක් කර ගන්න. කොහොම හරි ජීවිතේ තියෙන අඩුපාඩු ටික ඉක්මනට හදා ගන්න. කොහොම හරි මේ ධර්මයේ කරා යන්න ඕනේ කියලා හිතෙන්නේ දැන් මම මැරුණොත් කොහේ යයිද කියලා හිතන කෙනා. ඒ නිසා පින්වතුනි මරණ සතිය මරණේ හිතන්න. සමහර මම ඔබට පෙන්නලා දෙන්නම්. එතනදී අපිට එනවා සංසාරික දක්ෂතාවය. ඒක මේ බණ අහලා සමහර අය බණ අහලා ඇති කරගන්නවා. සමහර අය ජීවිතේට බණ අහලා නැහැ. බෞද්ධත් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ගැන දන්නෙත් නැහැ. හැබැයි උපතින් මේ දක්ෂතාවය සමහරුන්ට තියෙනවා. ඔන්න බලන්න බුදුහාමුදුරුවෝගේ කාලේ සමහර සිදුවීම් තියෙනවා. දවසක් ඔය නාදිකා කියලා ගමක ඒ කාලේ බුදුහාමුදුරන්ට ගොඩාක් වෛර කරා බමුණු ධාතුණ ආගමික පිරිස. බුදුරජාණන් වහන්සේ 500ක් භික්ෂුන් වහන්සේලා එක්ක ග්‍රීස්ම කාලේ රස්නේ කාලේ අර ගමහරා චාරිකාව යන ගමනක් යනවා. භික්ෂුන් වහන්සේලා 500ක් එක්ක චාරිකාවේ දුර ඈත ගමනක් වඩිනවා. අර ගමේ මිනිස්සුන්ට ආරංචි වුණා අන්න ශ්‍රමණ භවත් ගෞතම. බුදුහාමුදුරන්ට ඉස්සර කියලා තියෙන්නේ සමහර මේ විදිහට ශ්‍රමණ භවත් ගෞතම 500ක් භික්ෂුන් වහන්සේලා එක්ක අපේ ගම හරහා යන්න එනවා. දැන් එතකොට මේ බ්‍රාහ්මණ පිරිස බුදුහාමුදුරුවොත් එක්ක තරහයි. මේ බමුණු එකතු වෙලා කතා වුණා අපි හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. රැස්වීමක් තියලා බමුණු ගෙවල් වල මිනිස්සු ඒ ගමේම මිනිස්සු එකතු කරලා ගම්පති කියලා ඉන්නවා. ඒ කාලේ ඉඳලා තියෙනවා ගම්පතියක්. ගමේ ප්‍රධාන නීතියක් පැනෙව්වා එක ගෙදරකින්වත් දානි දෙන්නත් බෑ වතුර ටිකක්වත් දෙන්න බෑ බුදුහාමුදුරන්ටවත් භික්ෂුන් වහන්සේලාටවත්. ගම්පතියගේ නීති ග්‍රීස්ම කාලේ එදා බුදුහාමුදුරුවෝ නියමිත දවසේ චාරිකාය වඩිනකොට මේ නාදිකා කියන ගමට වැටෙනවා. හොඳටම රස්නේ පිපාසය ඇති වෙන දවසක්. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලාට පිපාසය ඇති වෙලා පිණ්ඩපාත කියා එක ගෙදරකින් වතුර ටිකක් දෙන්නේ සමහරු බැනලා දොර හදනවා. බුදුරජාණන් වහන්සේට පිපාසය ඇති වෙලා ආනන්ද හඳුරු පාත්‍රය අරගෙන යනවා. ඒත් වතුර ටිකක් දෙන්නේ. එක භික්ෂුවක් පිපාසයෙන් යනකොට ගෙවල් දෙක තුනකට ගියා කවුරුත් වතුර ටිකක්වත් දෙන්නේ නැහැ. ලිං පිදුරු දාලා වහලා. ගෙවල් ඇතුළට වතුර අරගෙන ලිං ටික වැහුවා. ලිඳකින්වත් වතුර දෙන්නේ නැහැ කියලා. ඔය අතරේ එක බමුණු ගෙදරක් ඉස්සරහා තරුණ කාන්තාවක් හිටියේ. රහතන් වහන්සේ නමක් පිපාසයෙන් මිදුලේ හේම කලන්තේ හැදිලා ඇදගෙන වැටුණා. අර ගිය ඇතුළේ හිටපු කාන්තාව හොරෙන් බැලුවා ගියාද කියලා. පාත්‍රය අරගෙන දැන් ගෙවල් වල දොරවල් වහගෙන ඇතුළේ හැංගිලා හිටියද නැහැ වගේ සමහර හොරෙන් බලනවානේ. ඔය ලංකාවේ එහෙම වෙන ආධාරය එකතු කරන්න ගෙවල් ගහලා ඉන්නකොට දොරවල් වහගෙන හිටියද ජනේලෙන් හරි හොරෙන් බලන්න ගියාද කියලා බලනවා. ඒ වගේ බලනකොට අනේ මේ මිදුලේ ඇදගෙන වැටෙනවා. අනුකම්පාවක් ඇති වුණා. බුදු ගුණ දන්නෙත් නැහැ, ධර්මී ගුණ දන්නෙත් නැහැ, සංඝයා ගැන දන්නෙත් නැහැ, බණ අහපු නැති කෙනෙක්. කවුරුණක් මිනිස්සෙ පිපාසයෙන් කලන්තේ හැදිලා මගේ ගේ ඉස්සරහ වැටිච්ච කෙනෙක්. ඕන දෙයක් වෙච්ච දෙයක් කියලා ගේ ඇතුළට ගිහිල්ලා වතුර ටිකක් ගෙනල්ලා පාත්‍රයට වතුර ටික දාලා මූණටත් වතුර ටිකක් දීලා ගෙට ගිහිල්ලා දොර වහගත්තා. උන්වහන්සේ පැන් වළඳලා වැඩිය බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කළා කියනවා. මහණෙනි ඉක්මනට මේ ගම අතහැරලා වඩින්න. මේ ගමේ වැඩි වෙලා රැඳුණොත් බොහෝ පිරිසක් අපාගාමී වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ සංඝයා සමග වැඩිය. ඔය සිදුවීමෙන් පස්සේ ගම්පතිය ගමේ මිනිස්සු එකතු කරලා රැස්වීමක් කරනවා. ප්‍රගති සමාලෝචන රැස්වීම
දැන් හරි සතුටුයි. අපි තමයි පාඩම ඉගෙනුවේ. එතකොට සමහරු කියන අපේ ගෙදරටත් ආවා අපි දුන්නේ අපි දොර වැහුවා අපි බැනලා දොර වැහුවා. කොහොම කියනකොට එක වයසක 100 කෙනෙක් දැකිටලා කිව්වා මගේ මේ දෑහින් දැක්කා කිව්වා අන්න අර ගෙදර අසවල් කාන්තාව මේ අපේ බ්‍රාහ්මණ නීති කඩලා ශ්‍රමණේකට වතුර දුන්නා කියලා අපි දැක්කා කියලා මං හැංගිලා බලාගෙන හිටියේ. දැන් ඇහින් දුටු සාක්ෂි ඒ වෙලාවේ අර කාන්තාව ගෙන්න ලැබුවා අන්තිමට ගම්පතියක් දඬුවමක් නියම කරා බ්‍රාහ්මණ නීති කැඩුවට ගල් ගහලා මරන්න කියලා. එතකොට එහෙම නීති ඒ කාලෙත් තිබිලා තියෙන කියන කාලේ රාජ දඬුවම් කාලේ කීක ඒව තිබිලා තියෙනවා. දැන් ඔබ නිකන් හිතන්න පිපාසෙන් කලන්ත හැදිලා වැටිච්ච කෙනෙකුට වතුර ටිකක් දීලා උදව්වක් කරන්න ගිහලා දැන් අන්තිමට මොකද්ද මේ වුනේ? මැරුම් කන්න වුණා. ගල් ගහලා මරන්න ලෑස්ති වෙනවා. අත් දෙක පිටිපස්සට බැඳලා දඬුවම් දෙන තැනට ඇදගෙන ඇවිල්ලා බමුණු ගල් ගහන්න ලෑස්ති වෙනවා. දැන් ඔබ නිකන් හිතන්න කෙනෙක්ගේ හිත හදාගැනීමේ දක්ෂතාවය මම මේ කියන්නේ. අපේ ගම්වල ඉන්න හතර පොවෙන්න සිල් ගන්න අපි දන්න අපේ ওই උපාසක කම්මලා ගැන නිකන් හිතන්නේ පන්සල් වල සිල් ගන්න යන පින්කම් කර අපේ රටවල් වල එහෙම නෙන්නේ. නමුත් ඔය වගේ දෙයක් උපාසක කම්ම කෙනෙකුට දුනා නම් හිත හදාගැනීමේ මැරෙන්න අර හාමුදුරුවන්ට යැදගෙන මැරෙන්නේ නේද? මූට වැටෙන්න තරම් නැතුවද මගේ ගේ ඉස්සරහම ඇවිල්ලා ඇදගෙන වැටුනේ? ඔන්න වතුර දීලා මට වෙච්ච හේදී. ඕම් පින්කම් කරපු අපිට වෙන කරදර. කෝ අපිට බැලුවා? කෝ බුදුහාමුදුරුව අපිට බැලුවා? බුදුහාමුදුරන්ට දැනගෙන ධර්මයටත් දැනගෙන අර හාමුදුරන්ට යැදගෙන මෙන්න මැරෙන්නේ. අර බමුණු කාන්තාව හිත හදාගත්තා. වෙන මොකුත් ධර්මයක් දන්නේ නැහැ. හිත හදාගත්තා. මං කරේ යහපත් දෙයක්. ඕන දෙයක් මිච්ච දෙයක් කියලා හිත හදාගත්තා. ගල් ගහන අයට වෛර කරෙත් නැහැ. තමන්ට දඬුවම දීපු කෙනාට වෛර කරෙත් නැහැ. බමුණු එකතු වෙලා ගල් ගහන මැරුවා. මේක තියෙනවා විමානවත්වේ. මරණින් මත්තේ දිව්‍ය ලෝකේ උපදිනා. එතකොට බලන්න හිත හදා ගැනීමේ දක්ෂතාවය. මේක මේ බෞද්ධ වුණා කියලා ලැබෙන එකක් නෙමෙයි. ඔය විමානවත් ඔබ විමානවත් කියවනවා නම් ඒකේ හරියට තියෙන්නේ දිව්‍ය ලෝකේ ඉපදිච්ච දෙවිවරුන්ගේ කතාව. තව ඔය වගේ තියෙනවා පින්දපාතය ස්වාමීන් වහන්සේ නමකට නැන්දම්මයි දේවි ඒ කාලේ ගෙදර ලොකු අවුලක් තිබ්බ ගෙදරක්. නැන්දම්ම නැති වෙලාවේ ලේලිට දෙන්න දෙයක් නැහැ පින්දපාතයව ස්වාමීන් වහන්සේ නමක්. නැන්දම්මගේ කාමරයේ තිබ්බා උද්දඬු දෙකක්. ඒ උද්දඬු දෙක මිරිකලා උප්පැණි ටිකක් පාත්‍රයට පූජා කරා. අර ස්වාමීන් වහන්සේ උප්පැණි වලකට පින් දීලා වැටියා. ටික වෙලාවකින් මේ නැන්දම්මාව ආපු ගමන්ම ලේලිය මොකද කරේ? කිව්වා අම්මේ අම්මා හිත පහදව ගන්න. අද මම ලොකු පිනක් කරා. අම්මගේ කාමරයේ තිබ්බ උද්දඬු දෙක මං පින්දපාතය ආපු ස්වාමීන් වහන්සේ නමකට උප්පැණි හැටියට පූජා කරා කියලා. මේ අම්මට කේන්ති ගිහිල්ලා තී කාගෙන් අහලද මගේ උද්දඬු දෙක ගත්තේ කියලා. එතන තිබ්බ පුටුවකින් උස්සලා ගැහුවා කියලා. මේ කොයි විමානවත්වේ මුලම තියෙන දේශනාවේ සඳහන් වෙන කතාව. එහෙ මැදගෙන වැටුණා මරණයටපත් වුණා. දැන් හිතන්න සාමාන්‍ය නැන්දම්මගේ කුටි කාලෙක නිකන් මේක පාරටම මුකුත් දන්නේ නැතුව නිකන් මැරුණා නෙමෙයි. පුටුවෙන් හරි උස්සල ගහලා වැටිලා නිකන් වේදනාව විඳලානේ මැරෙන්නේ. සිතුවිලියෙන් නැද්ද ඒ අතර? වෙන කෙනෙක් නම් අර නැන්දම්මගේ මම මැරිලා හරි ඔහිගෙන් පරි ගන්නවා කියාගෙන මැරෙන්නේ. මරණ මංචකේ
බිම වැටිලා හණ යන කොටත් හිත හදාගත්ත මං කරිය යහපත්යක්. උප්පැලි ටිකක් පූජා කරානේ සාදු සාදු කියලා ඒකට හිත පහදවා ගත්තා මරණින් මතු දිව්‍ය ලෝකෙ ඉපදුණා. ඒ නිසා මතක තියාගන්න හිත රැක ගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. දැන් බලන්න අපි කොච්චර පින්කම් කරන්න ගිහිල්ලා අපි හිත පහදව ගන්නවා වෙලා නැද්ද? දානි දෙන්න ගිහිල්ලා උදේට ප්‍රශ්න ඇති කරගන්න. එක්ක ඕන තරහ වෙලා මොනවා හරි ප්‍රශ්න ඇති. පින්කම් කරන්න ගිහිල්ලා අපි ප්‍රශ්න හදාගන්නවා. ඊළඟට මොනවා හරි යහපත් දේවල් කරන්න යන්නේ. හැබැයි යහපත් දේවල් කරන්න ගිහිල්ලා අපිම හිතේ කරපු පිනවත් යහපතවත් කුසලවත් නෙමෙයි. එතන ඇති වෙච්ච ප්‍රශ්නයක් තමයි ලොකුවට ඔළුවේ තියාගෙන මෙහෙම වුණා කියලා ඒක හිතේ කෙලෙස් උපද්දව අපි ඉන්නව නම් අපිට හිත හදා ගැනීමේ දක්ෂතාවයනේ. ඒ නිසා පින්වතුනි සුගතියට උපදින්න නම් හිත රැක ගන්න දක්ෂ වෙන්න. මේ මරණාසන්න මොහොත ලේසි නෑ. දැන් මෙහෙම හිතමු. අපි කවුරුත් මැරෙන්නේ බණහන අපි හැමෝම හිතමු. අපි කවුරුත් මැරෙන්නේ සෝවාන් වෙලාම නම්. එහෙනම් අපිට බයක් තියෙනවද? එහෙනම් අපිට බයක් නෑ. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝවාන් වෙච්ච කෙනා සතර පායේ සදහටම මිදෙච්ච කෙනෙක්. සෝවාන් වෙච්ච කෙනා ඒකාන්තයේ සුගතිය උපදින්න. ආත්ම හතක් ඇතුළත නිවන් දකින්න. එයා ආර්ය මාර්ගයට බැසගත්ත කෙනෙක්. හැබැයි අපි මැරෙන්නේ ධර්මාවබෝධයක් නොලබා අන්ධබාල පුතඤ්ජන මානසිකත්වයක් එක්ක ධර්මාවබෝධයක් නැතුව නම් අන්න අපිට අනතුර තියෙනවා.